ඔබට විභාගේදී මෙවන්චේදයක් ලැබණයයි සිතන්. නිසිලෙස කසල බැහැරකිරීමේ ක්‍රමවේදයක් අපට නැත. එසේම තැනන තැනබලා කසල බැහැරකිරීමේ අවලස්සන පුරුද්දන්ද අපට ඇත. පරසරහිතකාමී නෝන සෞඛ්‍යාරක්ෂිතද නොවන මෙවැනි ක්‍රාකාරකම් නතරකිරීම සඳහා මිනිස් ආකල්ප, වැඩිදිහම කළ යුතුය එසේම කසල කළමනාකරණය සඳහා පරිසරහිතකාමී නවිය ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතුය. දැන්ඔබ ඒ අනුසාරයෙන් රචනාවට උචිත මාත්තෘකාවක් යෝජනා කළ යුතුය. නිකසල රටක් පිවිතුරු හේටක්. ඒ රචනයේ මාත්තෘකාව. දැන්නොබ කළ යුත්තේ රචනේ මහත්තෘකාව ආවරණය වන පටිදි. චේදවලට බෙදා ගැනීමයි. කුණු කසල කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පල්මුචේදයෙන්ද ආකල්පහ පුරුදු දෙමැනිචේදයෙන්ද අහිතකට ප්‍රතිබිපාග තිවැනිචේදයෙන්ද විසඳුම් අවසංචේදයෙන්ද කරුණු ඉදිරිපත් කළ යුතුයි දැන් අපි රචනාව ලියමු නිකසල රටත් පිවිතුරු හෙටක් ලෝකයේ දර්සනීය කඳු තිබේ ශ්‍රී ංකාව දෙේවන් ස්වාභාවික කඳුවලින් පොහොසත් ප්‍රමණීය රටකි. එහෙත් ලෝකයේ නැති අමුතුම කඳු විශේෂ ලංකාවේ ඇත. ඒ කුණුකඳුය. මීතොටමුල්ලේ කුණුකන්ද කඩාවැටේ මිනිසුන් ජීවිතක්ෂයට පත්වීමේ පුවද අන්තර්ජාතික අවධානයට පාතර වූයේ එබැවිනි. කසලයනෝ ඉවතදමන අපවිත්‍ර දවියයි. සමාජ සංවර්ධනයක් සමග, මිනිස් අවශ්‍යතා වර්ධනය වීමත් නාගරීකරණය සමඟ ඉඩම් කුඩාවීමත් හේතුවෙන් කසල ප්‍රශ්නයක් බවට පත්ති. ජනගහනය වැඩිවීමත් සමග කසල ප්‍රශ්නය වඩා උග්‍රවිය. කොළඹපමක ලංකාවේ ප්‍රධාන නගරවල කසල ප්‍රශ්නය සම්බහන්ධයෙන් නගර සභා , ප්‍රාදේශය සභා නිලධාරයෙන් විසඳුත්සෙව්වේ අමුතු ආකාරයකඩය. ඒය තම ප්‍රදේශවල එකතුවන කසලවලින් තෙද්බිම් ගොඩකිරීමනි තෙද්බිම් යනෝ කසල බැහැරකිරීම සඳහා මඇති නොවැැතගත් බින්පෙදෙස්යයේ ඕවුන් සිතන් න ඇත. පාරිසරික වැදකත්කමාතින් වනාන්තරවලට නොදෙවැනි තෙද්බිම් බොහොමයක් විනාස වූයේ ඒ අයුරණි. ලංකා ඇතුලට දිනකට බැහැවන කසල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් හදදාහකි එයින් සියයට හැටක්ම බස්නාහිර පලාතින්. සාග්‍රේට අපද්‍රහය කරන ලෝකයේ ප්‍රධාන රටවල් අටකි. ලංකාවද ඒ රටවල් අතුරින් එකකි. ශ්‍රී ලංකාවේ මොහුදු පතුලෙන් සියට පණහක් කසලවලින් සමන්විතය. පසුගිය දසක හතර තුළ අපේ මත්චිෂම්පත වේගෙන් අඩුවීමට එයද ප්‍රංගහේතුවකි. මෙටට තෙද්බිම් ප්‍රමාණය වේගෙන් අඩුවීමත් බිම්මොල පාඩසිික දගත්කම සම්බහන්ධයෙන් සමාජ කතිකාවක් නිර්මාණයවීමත් සමඟ ලංකාවේ ඇතැම්බිම්වල කුණුකඳු බෙහිවන්නට බිය. කොළම බ්ලමන්්ඩ කුණුකන්ද සහ මීතොටමුල්ල කුණුකන්ද ඊට කදිම නිදසුනකි. මීට අටසීයක් උස නීතොටමුල්ල කුණුකන්ත කඩෑය වැටීම හේතුවෙන් මිනිස්සු තිස්තුන් දෙනෙක් ජීවිදක්ෂයට පත් වූහ. කසර කල්මනා කරණය නොකර මෙසේ විවෘර්ත පරිසරයට මුදාහැරීම මිනිසාගේම විනාසයට හේතුවේ. රෝහල්ලොල සායනික අපපත්‍රව්‍ය සනීපරක්ෂකතුවා පැම්පස් යනාදී ද්‍රවිය පසට එකතුවීම නිසා භූගත ජලයට මාරහන්තික විසබීය අවතේර්ණවිය හැකිය. එසේම එවන් තැනක මැසිමදරුවදුරු වර්ධනය වීමේ අවධානමද වැඩිය. එහෙයි? ඉද්‍යාත්මක කසල කල්මනාරන රැ ක්‍රමිවේදයකට අප නොපමාව අවතීරණවිය යුතුය. දැනට දොම් පේ ප්‍රදේශයේ සාර්ථකව ක්‍රියාත්මක වන විද්‍යාත්මක කසල ප්‍රගවනය වැනි පරිසර හිතකාමී ව්‍යාපෘති රටපුරා ක්‍රාත්මක කිරීම කාලෝචිත අවශ්‍යතාවකි අඩුවක්කාලු කසල සඳවණයது கொොළඳ කසල කල්මනාකරණය සඳහා ප්‍රශස්ත ව්‍යාපෘතියගේ කසල මගින් මිදුලියද උත්පාදනය කළ හැකිය මේ වන විට කෙරවල්ලපිටිය කසල කොම්පෝස්ට අංගනය මගින් දිනකට නිස්්පාධනය කරන කාබනිික පොෝර් ප්‍රමාණය ්‍රින් තුන්සේ පණාගේ. එවැනි කරමය දෙයක් රටකුලා ක්‍රියාත්මක කිරීමෙන් කාබලික පහොර අවශ්‍යතාවද සපුරාගත හැකිය. කුඩා අවධහයේ සිට මෙරට දරුවන් තුළ පරිසරහිතකාමී පුර්දු ආකල්පහා චින්තනය නිසිලෙසරෝපණයනු කිරීමද. නිකසර රටක් බිහිකිරීමට වලපතල අභිියෝගියකි. නවීන මෝටර් රථයක යන මහා උගතුක වුවද මහමඟට කුුණකසලත්තර පලායන්නේ නම්. ඔහු ක්‍රියාවෙන්න් මන්ද බුද්ධිකයකි. පරිසරය කෙමෙසන්නකි කම්කඩුවකු වුවද තැනතැන කෙළ නොගසන්නේ නම් කුණු නොදමන්නේ නම් ඔහු ක්‍රියාවෙන් බුද්ධිමතකි. පරිසර හිතකාමියෙකි ලස්ස නෑදුම් පැළඳතුම් ඇැද? දුටහේ යන මගියකු තම ආහාරාපදරවිය හෝ පොලිතයින් හෝ ඉවතට දමයිනම් ඔහු අවලස්සන මිනිසකි රටක පරිසරය කොතරම් සුන්දරුවෝද එහි වෙසන මිනිසුන් ගේ ක්‍රියා අපේ සිදුනම් එරට අසුන්දරය සිරිපා සමේදී නිකසර සම්නලාඩවිය කසලින් කෙලිසන්න ෝ අපේ බැතිමත් වේ එක් සිරිපා සමයකිදී එසේ බැහැ වන පොලිතීන් ප්‍රමාණය පමණක් ින් පහකි බස්සල දුම්බීම නතර වූයේ මෙරට නීතිය නිසා නොවේ දුම් බොන්නන්ගේ දුම් නොබි සිටීමට දුම් නොබොන්නන්ට ඇති අයිතිය පසක් කිරීම හේතුයි බොහෝ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ හැකිය ඒ සඳහා ජනවාදිහට කළහැකි බලපෑම විස්මිතය ඒත් ලංකාවේ ජනමාර්ධය සමාජ වගකීම පැරහැරීම කනගාටුවට කරුණකි කාලය කාදමනට ඉසරු වැඩ සටහන් සඳහා යුද වන ගුවන් කාලයෙන් විනාඩි කිහිපයක් හෝ මෙවන් දැන්වත් කිරීමක් සඳහාතැප කරන්නේන එය අගන සමාජ ආයෝජනයක් වනු නිසකයි. රචනය අවසන් ඔබට තවත් මෙවන් වීඩියෝවකින් අප හා සම්බන්ධවහීමට අවශ්‍යනාව අපේ ජ තැනලිය සබ්ස්කයිඩ් කරන්නත් අමතක කරන්න එපා.